අයිබුවන් කියලා ඔයගොල්ලන් හැමදෙනෙක්ම මගේ channel එකට පිළිගන්න ගමන් මම අද ඔබට ගෙන එන සූදානම් වෙන්නේ මීට කලින් වතාවල් තුනකදී මම ඔබට ගෙනාවා පරිසර හිතකාමීව කොහොමද කඩදාසි බෑග් අපි නිෂ්පාදනය කරන්නේ ඊළඟට ඒක කොහොමද අලවිකරණය සඳහා එහෙම නැත්නම් වාණිජ වශයෙන් ව්‍යාපාරයක් විදිහට මේ බෑග් නිෂ්පාදන ක්‍රියාවලිය වැඩි දියුණු කරන්න කියලා ඒ සම්බන්ධව වීඩියෝ වැඩසටහන් තුනක් මම මීට කලින් ගෙනාවා එතකොට මේකට ඇත්තටම සෑහෙන මට ප්‍රතිචාර තිබුණා. ඒ නිසා මේකේ හතරවෙනි වීඩියෝ වැඩසටහන ගේන්න හිතුවා. මේක මගේ තිබිච්ච කාර්යබහුලතාවයක පොඩ්ඩක් පරක් වුණා. මේ අතරේදී බොහෝ දෙනෙක් මට කෝල් කරා, මැසේජ් කරා, කමෙන්ට් වලින් විවිධ විස්තර අහනගත්තා. ඉතින් මේ හැම දෙනෙකුගේම මේ ප්‍රශ්න වලට උත්තරත් එක්ක තමයි මම අද මේ වැඩසටහන කරන්න හිතුවේ. එතකොට මම අද මේ වැඩසටහනෙන් ඔබට ඉදිරිපත් කරනවා කොහොමද හරියටම මේ ක්‍රීසින් රූල් ටික ගහලා බෑග් එක නවලා අලවලා අවසාන නිමි භාණ්ඩය දක්වා මේක හදන්නේ කොහොමද කියන ප්‍රශ්නය තමයි ගොඩක් අයට තියලා තියෙන්නේ. මොකද මම කලින් මම පෙන්නපු විදිහට මේ වැඩේ කරන්න ගිහිල්ලා යම් යම් ගැටලු ඇති වෙච්ච අය බොහෝ පිරිසක් මට කතා කරා. ඉතින් ඒ ගැටලු ටික निराකරණය කරන්න තමයි මම මේ සූදානම් වෙන්නේ. එතකොට මට ඔබට කියන්න ඕන තව කාරණාවක් තමයි තව බොහෝ දෙනෙක් මගෙන් අහලා තිබුණා කොහොමද මේ මැෂින් හදාගන්නේ එහෙම නැත්නම් මැෂින් එකක් මිලදී ගන්නේ සහ කඩදාසි අමුද්‍රව්‍ය මිලදී ගන්න ඒවා සම්බන්ධව. එතකොට මේ අමුද්‍රව්‍ය මිලදී ගැනීම සම්බන්ධව මට මේ channel එකේ මේ වීඩියෝ එක ඇතුලේ කියන්න විදිහක් නැහැ. මොකද මේ ඒක ඇඩ්වර්ටයිස්මන්ට් එකක් වෙන නිසා. නමුත් මගෙන් ඒක පෞද්ගලිකව අහපු කමෙන්ට් කරපු අයට මම උත්තර දීලා තියෙනවා. ඊට අමතරව මගෙන් දුරකථන පණිවිඩය මගින් ඒ වගේම මගේ Facebook page එකට මැසේජ් කරලා සහ මේ කමෙන්ට් කරලා අහපු අයගෙට මම පුළුවන් විදියට උත්තර දුන්නා. එතකොට channel එකේ comments විදියට මේක අහපු අයට යම් සමහර අය කීප දෙනෙක් මගේ ඇරෙන්නට ඇති මට ඒක මම ඇත්තටම උත්තර දුන්නේ නැතුව නෙවෙයි යම් තාක්ෂණික ගැටලුවක් මත මට තේරුණා මේ මගේ reply එක ගියේ නැහැ කියලා. නමුත් ඊට පස්සේ reply කරන්න මට මගේ තිබිච්ච කාර්යබහුලත්වයත් එක්ක වෙලාවක් උනේ නැහැ. ඒකට බොහොම ගෞරවයෙන් සමාව ඉල්ලා හිටිනවා. නමුත් මම ඔබට උදව් කරන්නම්. යම් කුමන හෝ තාක්ෂණික ක්‍රමයක් මගින් මාව සම්බන්ධ කරගෙන මේ තොරතුරු ටික ගන්න බලන්න. මම ඔබට මට ඉඩ තියෙන විදිහට ඒක කරලා දෙන්නම්. ඊට පස්සේ මැෂින් ගැන අහපු අයට මට කියන්න තියෙන්නේ මේ රූලින් එහෙම නැත්නම් මේ ක්‍රීසින් රූල් ගහන්න සහ මේ ඩයි කට් වැඩේට පරණ ප්ලේටින් මැෂින් එකක් හොයාගන්න එක තමයි ඔබට තියෙන ලාභදායිම ක්‍රමය. ඒ ඇරෙද්දි මේ මැෂින් හදන කෙනෙක් නම් මම දන්න කෙනෙක් නැහැ සහ මෙහෙම මැෂින් එකක් ඒක ඇත්තටම සාර්ථක නැහැ. ඒ හින්දා ඒ වැඩේ කරන්න යන්න එපා. පරණ ප්ලේටින් මැෂින් එකක් ගන්න. නමුත් ඔබ මේ වැඩේ මූලික අධ්‍යයනය නම් ඉන්නේ මැෂින් එකක් ගන්න එපා කියන එක තමයි මගේ උපදෙස. මැෂින් එකක් තියෙන තැනකට ගිහිල්ලා මේ වැඩේ කරගෙන ටිකක් කාලයක් ගත වෙන්න. ඒ යනකොට ඔබට මැෂින් එකක් අවශ්‍යතාවය දැඩිසේ දැනෙන අවස්ථාවකදී පමණක් ඔබ මැෂින් එකක් මිලදී ගන්න. ඊළඟට ගොඩක් අහලා තිබුණ මේකේ ලාභය කොච්චරක් තියෙනවද ඒ වගේ දේවල් මම නිකන් සරලව ඔබට කියන්නම්. ඔබ තනියම මේ වැඩේ කරනවා නම් තනියම මේ බෑග් හදලා වෙළඳපළට දානවා නම් ඔබට සාමාන්‍යයෙන් දිනක ආදායම රුපියල් 1500ක් 2000ක් වගේ උපයා ගන්න පුළුවන් තත්යක් තියෙනවා. මේක වෙනස් වෙනවා. මොකද ඔබ වෙළඳපොළෙන් අමුද්‍රව්‍ය මිලදී ගැනීම සහ ඔබ මේකන මිල නියම කිරීම මත මේකේ මිල අනුව ඔබගේ එන ලාභය තීරණය වෙනවා. ඉතින් ඒක ඔබ සතු කාරණාවක්. මම අද දැන් මේ මොහොතේදී ඔබට කියලා දෙනවා මේක සම්පූර්ණයෙන්ම මේක නිමි භාණ්ඩයක් බාටපත් කරගන්න විදිය. එහෙමනම් වැඩි වෙලා කතා නොකර අපි යමු වීඩියෝ එකට. මතක ඇතුව channel එක subscribe කරන්න, like එකක් දාන්න, comment එකක් දාන්න. මේ subscribe කිරීම තුළ මම මේ බෑග් නිෂ්පාදන කටයුතු පමණක් නෙවෙයි, තව ඉදිරියටත් ඔබට තව ගොඩක් දේවල් අරගෙන ඉන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම මේ පරිසර හිතකාමී නිෂ්පාදන ඔබගේ නිෂ්පාදන අලෙවි කිරීම සම්බන්ධව යම් වටපිටාවක් හදන මේ channel එක හරහා මම බලාපොරොත්තු වෙනවා පරිසර හිතකාමී තවත් මම වගේම තවත් ව්‍යවසායකයෝ එක්ක ලොකු ගනුදෙනුවක මූලාරම්භයක් විතරයි. ඒ හින්දා කරුණාකරලා මම ඔබට ඉල්ලා හිටිනවා channel එක subscribe කරලා මාත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා. අපි ලොකු ගමනක් යමු. ඒකට එන්න මාත් එක්ක අත්වල බැඳ ගමු. මේ channel එක හරහා තමයි මම මේ සියල්ල ගොඩනගන්න හදන්නේ. එහෙමනම් අපි දැන් යමු වීඩියෝ එකට.
දැන් මට ගොඩක් දෙනෙක් මගෙන් විස්තර ඇහුවා මේ 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 යම් යම් මේ රූවින් එක ඇඳගැනීමේ ගැටලු ඇති වෙලා තිබුණා. එතකොට නැවත නැවත මට කෝල් කරලා එක මහත්මියක් දිගටම මගෙන් ප්‍රශ්න කරා මේක කොහොමද කරන්නේ කියලා මේ බොහොම උනන්දුවක් තිබුණා. ඉතින් මම බොහොම සන්තෝසයි මෙහෙම මේ පරිසර හිතකාමී නිෂ්පාදනයක් සඳහා වන නැඹුරුතාවය පිළිබඳව මම බොහොම ගරු කරනවා. එතකොට මේ හැම කෙනෙකුගේම දැනගැනීම සහ වටහා ගැනීම අවබෝධයේ පහසුව පිණිස මං සම්පූර්ණ මේ ක්‍රීසින් රූල් ටික සහ කටින් වදින හැටි ගැන මෙන්න මේ විදිහට මේ බෑග් එකක් දිගෑරලා ඩ්‍රෝවින් එකක් විදිහට ඔබට ඉදිරිපත් කරන්න. එතකොට මම මේ පාඨාංක සටහන් කරලා තියෙනවා. මේක මම පෙම් පෙන්වන්නම්. මෙන්න මෙතන තමයි මේ ඇලුම් වාසිය තියෙන්නේ. ඇලුම් වාසිය මෙතන මම සෙන්ටිමීටර් වලින් තමයි මේ අද මේ පාඨාංක ඔක්කොම ඔබට ඉදිරිපත් කරන්නේ. එතකොට මෙතන සෙන්ටිමීටර් 2ක් වශයෙන් උත් මෙන්න මේ බෑග් එකේ පැත්තේ පළල සෙන්ටිමීටර් 8ක් වශයෙන් උත් ඊළඟට බෑග් එකේ පළල සෙන්ටිමීටර් 15 මාරක් ඒ වගේම එතකොට දැන් මේ වගේ කොටස් දෙක දෙක තියෙන්න ඕනේ මෙතන තියෙනවා සෙන්ටිමීටර් 8 පළල කොටස් දෙකක් මේ විදිහට ඊළඟට 15 මාර පළල කොටස් දෙකක් ඒ වගේම තනි කොටසක් තමයි මෙන්න මේ ඇලවුම් වාසිය අවශ්‍ය වෙන්නේ එතකොට මේ මේකේ උඩ කට නවන්න සෙන්ටිමීටර් 2ක් අරන් තියෙනවා පතුල මෙන්න මේ මම කලින් වතාවෙත් කිව්වා මෙන්න මේ මෙතන තමයි වටහා ගැනීම ගැටලුවක් යම් යම් අයට ඇති වෙලා මට කෝල් කරෙත් සෙන්ටිමීටර් 8ක් පළලට අපි ගන්නවා නම් මම කිව්වා මෙන්න මේ පතුල කොටස පතුල නැවෙන කොටස මේ මේකෙන් භාගයකට වඩා වැඩි ප්‍රමාණයක් ගන්න කියලා මෙන්න මේ කොටස මේ උස එතකොට මෙතන සෙන්ටිමීටර් 8 නිසා මේකෙන් භාගය 4යි 4ට වඩා වැඩි. ඒ කියන්නේ මෙන්න මෙතන අරන් තියෙනවා 6 මාරක් සෙන්ටිමීටර් මේ මෙන්න මේ කොටස. එතකොට මෙතන ඊළඟට මෙන්න මේ පතුල නැවෙන මේ මෙන්න මේ කොටස මොකද්ද කියලා ප්‍රශ්නයක් ඇති වෙයි. මම මොකද මම කලින් වතාවේ මේ කොටස කියලා දුන්නේ නැහැ. මේ දින ක්‍රීසින් රූලක් මේක නවලනකොට ඔබට පැහැදිලි වෙවි මේ මේ මෙන්න මේ 4 කියලා මෙතන ලකුණු කරලා තියෙන කොටස මොකද්ද මේ වෙන්නේ කියලා. ඊළඟට මේ නැවුම් ධාර තමයි මේ ඔක්කොම මේ ඇඳලා තියෙන අනිත් රූල් ටික. මේක මම දැන් අලවල පෙන්නන්නම්. ඊට පස්සේ කටනව ගන්න කොටස මෙතන සෙන්ටිමීටර් 2ක්මාරක් වශයෙන් නම් කරලා තිනවා. මේ සිදුරු තියලා තියෙන්නේ පංචින් හෝල් අර මේ කෝඩ් එක දාන්න කරන එක මේක නැවුවාම ඔබට පැහැදිලි වේවි. දැන් මේ මොකද්ද මේ මේක මේ ඇඳලා තියෙන රූල් ටික මීරි ටික මොකද්ද මේක එන්නේ කොහොමද කියලා මම දැන් ඔබට අලවල පෙන්නන්නම් මේක කොහොමද කරන්න කියලා. අපි එතකොට මෙන්න මේ ඇලවුම් ධාරයේ මේ ඇලවුම් වාසියට ගම් ගාලා අපි මේක අලව ගන්නවා. එතකොට ඔබට දැන් මේ පාඨාංක මේ සෙන්ටිමීටර් 2 කියලා මම ලකුණු කරලා තියෙන තැන හැබැයි වැහිලා යනවා. එතකොට යම් කෙනෙකුට ඕන නම් මේ වීඩියෝ එකේ කලින් ප්‍රෝග්‍රෑම් එකක් පෝස්ට් කරලා මේක හරියටම බලා ගන්න පුළුවන් නම් ඔබට අඳ ගන්න අවශ්‍ය නම් ඔබට මේක මගේ උදව්වකින් තොරව මේ වැඩේ කරගන්න තමයි මට ඇත්තටම මේ කියලා දෙන්න අවශ්‍ය වෙලා තියෙන්නේ. ගොඩක් අය මේක පැහැදිලි කියලා තිබුණා. නමුත් යම් යම් අයට තියෙච්ච ගැටලු නිසා මෙන්න මේ විදිහට මේ මේක මෙහෙම සම්පූර්ණයෙන් නවලා මේ පැත්තට අලව ගන්නවා. මේ අලව ගත්තට පස්සේ මම අර කලින් වීඩියෝ වලත් පෙන්නුවා වගේම මේක අපිට දිස්සෙන මෙන්න මේ විදිහ රවුම් ආකාරයකින් දැන් මොන ඔබට පැහැදිලි ඇති කොහොමද මේ පැත්ත කොටසේ එන්නේ කියලා. ඊට පස්සේ දැන් අර මගෙන් මම කිව්වා මම මගේ දිගටම එක මහත්මියක් ප්‍රශ්න කරා එතුමීට මෙන්න මේ මේ කොටස පැහැදිලි ඇති කියලා මම හිතනවා. මෙන්න මේ විදිහට මේක මෙහෙම දෙකට නවා ගන්නවා අපි. එතකොට මේ දැන් මේ මේ මේකෙදි දැන් කලින් වතාවෙදි මෙන්න මේ මේ කට් එක ගැන මම කියලා දීලා තිබුණේ නැහැ. මේ මෙන්න මේ මේ තියෙන කොටස මේක මෙහෙම අවශ්‍යම නැහැ. මේ යම් අලවගෙන පහසුවක් කරන්න තමයි මේ මෙතන මේ විදිහට කට් එකක් දාලා තියෙන්නේ. නමුත් මේක කෙලිම තිබුණත් මේක නවල අලව ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට දැන් මැද මේ ක්‍රීසින් රූලෙන් මේක මෙන්න මේ විදිහට ඇතුළට නවලා මෙන්න මෙහෙම තද කරලා දැන් මෙන්න මේක මම කියවනේ මේ නවනකොට පැහැදිලි වෙයි කියලා මේ ඊළඟ තියෙන රූල මෙන්න මේක ගාවින් මේ පැත්තට මේක නවාගත හැකි. මෙන්න මේ කොටස ඔබට කරගන්න පහසුයි. මෙන්න මේ විදිහට මේ කට් එක දාලා තිබුණොත් මෙන්න මේ මෙතන කට් එක දාලා තිබුණොත් ඔබට බොහොම පහසුයි මේ විදිහට මේක මෙහෙම නවා ගන්න. මේකේ දැන් ඔබ අතින් නම් මේක කරන්නේ මේ ක්‍රීසින් රූල් ඇඳීම සඳහා ඔබට පාවිච්චි කරන්න පුළුවනි ලියලා ඉවරෙච්ච බෝල් පොයින්ට් පෑනක් වගේ දෙයක්. ඊළඟට මෙන්න මේක මේ විදිහට දිගහැරගත්ත මේ බෝල් පොයින්ට් පෑනකින් වගේ ඉරි ගහගත්තාම
මේරි ඇඳෙන්නේ නැහැ නමුත් මෙන්න මේගේ ලස්සනට මේක නැවෙන දිගයන කොටස සිද්ධ කරගන්න පුළුවන්. එතකොට මේක කිසිම වැරදීමක් සිද්ධ වෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට මේක දිගේ අරගෙන ඔබට මේ පතුල සඳහා පාවිච්චි කරන සයිස් එකට කපාගත්තු කාඩ්බෝඩ් කොටසක් මෙහෙම තියලා ඊට පස්සේ ඔබට මේක ගම් ගාලා මේ පතුල අලව ගන්න පුළුවන්. ඉතාම සරලයි. මෙන්න මේ විදිහට මේක ගම් ආලේප කරලා මම යන්තමින් ගම් ගාලා පෙන්නන නමුත් ඔබ කරනකොට මේක සම්පූර්ණ හොඳට ඇලවෙන විදිහට මේ වැඩේ කරගන්න මෙන්න මෙහෙම ගම් ගාලා අලව ගන්නවා මේ කොටසෙත් ඒ ආකාරයෙන්ම ගම් ගාලා මේක අපි පස්සේ නම් මොකද පාටාංකය සටහන් කරලා තියෙන එතන නිසා මෙන්න මේ විදිහට අලව ගත්තාම දැන් ඔබට ඉතා පැහැදිලි ඇති කියලා මම හිතනවා දැන් මේක මෙහෙම දිග අරගුවාම මෙන්න බෑග් එක අර කියන මෙමි ටිකට මෙන්න මෙතන පතුල කොටස සෙන්ටිමීටර් 6මාරක් මේ මෙන්න මේ මෙතන සිට මේ දක්වා ඒ කියන්නේ මම කිව්වා මේ භාගයට වඩා වැඩි ප්‍රමාණයක් ගන්න කියලා ඔබට දැන් පැහැදිලි භාගය තීර තියෙන මෙන්න මෙතනින් ඊර වැහිලා තියෙනවා අපි මේ පියන අලවපු නිසා එතකොට භාගයට වඩා වැඩි ප්‍රමාණයක් මෙතන තියලා මෙන්න මේ වගේ ප්‍රමාණයක් එක උඩ එක ගිහලා ඇලවෙන්න තියලා තියෙනවා ඊළඟට මෙතන අපිට පැහැදිලි මෙන්න මේ සෙන්ටිමීටර් 4ක් මෙතන ඉඳලා මේ දුරත් මම මේ සෙන්ටිමීටර් 4ක කොටසක් වෙන් කරන්න ගියෙන්නේ එතනින් තමයි මේක නැවෙන්නේ ඊළඟට 15මාරයි අනිත් පැත්ත කොටස අපි පෙන්වුවොතින් මෙන්න මේ විදිහට තමයි මේ පැති කොටස ඇවිල්ලා තියෙන්නේ ඊළඟට මේක ඊළඟට කරන්න ඕන මේ මේ කට කොටස නවා ගන්නවා උඩ වාටිය කොටස ඔබට දැන් පැහැදිලි ඇති සම්පූර්ණයෙන්ම මේක කොහොමද එන්නේ කියලා ඊළඟට ඔබ කළ යුතු කාරණාව තමයි මෙන්න මේ ඇතුළට මෙන්න මේ මේ ඇතුළට කඩදාසි පටියක් දාලා පංචරයක මෙන්න මේ සිදුරු ටික විදලා නූලක් දාලා බෑග් එක ඉවර කරගන්න එක ওই විදිහට තමයි මේකේ සරලව මේ වැඩේ සිද්ධ වෙන්නේ මම හිතන්නේ දැන් ඔබට මේක වැටහෙනවා ඇති කියලා මම විශ්වාස කරනවා කාටත් මේක අවබෝධ වුණා කියලා. දැන් මම හිතනවා මම ඒ කියපු කාරණා ටික ඔබට ඉතා හොඳින් වැටහෙන්න ඇති කියලා. එහෙම නැත්නම් නැවත වතාවක් මට කියන්න මං මීට වඩා සරලව තවත් සරලව ඔබට පැහැදිලි කරන්නම්. එතකොට ඔබේ දැක්කේ මම මැෂින් එකක් මාර්ගයෙන් ක්‍රීසින් රූල් ගහලා ගත්තු කඩදාසි බෑග් එකක දල සටහන කොහොමද නවලා අලවගන්නේ කියන එක. එතකොට ඔබට මෙහෙම මැෂින් එකක් නැත්නම් ඔබ ගෙදරදීම නම් මේක කරන්නේ ඔබට පුළුවනි යම් මොටා ආයුධයක් මම කලිනුත් කිව්වා වගේ ඉවර වෙච්ච බෝල් පොයින්ට් පෑනක් මේකට පාවිච්චි කරන්න පුළුවන් එහෙමත් නැත්නම් බයිසිකල් ස්පෝක් එකක් වගේ අරගෙන ලී මිටකට සවි කරලා ඔබට ඒක මේ යම් පුල් කිරීමකට ලක් කරලා මේ ඉරියඳින පාවිච්චි කරන්න පුළුවන් හැබැයි සැලකිලිමත් වෙන්න ඔබ ඒ විදිහට ඉරියඳිනව නම් මේක යම් විදිහකින් කඩදාසිය ඩැමේජ් වෙලා එතනින් බෑග් එක ඉරිලා යන්න ඉඩ තියෙනවා. මොකද ඩයි කටින් මැෂින් එකේදී සිද්ධ වෙන්නේ මේක ප්‍රෙස් කරලා මේ ඉර වදිනවා. නමුත් ඔබ ඉරි ඇඳීමේදී යම් කඩදාසියට පළුදු වීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේමයි මේ කඩදාසි බෑග් ව්‍යාපාරය ඇතුලේ ඔබගේ ආදායම අසීමිතයි. ඔබට තනියම නෙවෙයි තව කිහිප දෙනෙක් එකතු කරගෙන මේක කරනවා නම් ඔබට සාමාන්‍ය විශාල ව්‍යාපාරයක් විදිහට මේක වැඩි දියුණු කරන්න පුළුවන් ව්‍යාපාරයක් ඔබ තනියම කරනවා නම් මම කලින්නුත් කිව්වා සඳහන් කරා සාමාන්‍යයෙන් දවසකට රුපියල් 2000ක වගේ දෛනික ආදායමක් ඔබට උපයා ගන්න පුළුවනි නමුත් ඒක තීරණය වෙන්නේ ඔබගේ දක්ෂතාවය කාර්යක්ෂමතාවය සහ ඔබ මිලදී ගන්න අමුද්‍රව්‍ය මිලදී ගන්න මිල සහ ඔබ භාණ්ඩේ විකුණන මිල මත මේ සියල්ල තීරණය වෙනවා ඒක ඔබ සතු කාරණාවක්. ඔව් ඉතින් මම දැන් වීඩියෝ වැඩසටහන් 4ක් හරහා
ඔබව දැනුවත් කළා කොහොමද අපි කඩදාසි බෑග් එකක් නිර්මාණය කරන්නේ පරිසර හිතකාමීව කඩදාසි බෑග් එකක් නිර්මාණය කරන්නේ කොහොමද ඒක ව්‍යාපාරයක් වශයෙන් වැඩි දියුණු කරන්නේ කොහොමද මේ ආදී කරුණු මේකේ බොහෝ දේ ඔබට මම දැනුවත් කළා මම හිතනවා ඔබ ඒක හොඳින් ග්‍රහණය කරගන්න ඇති කියලා එහෙමනම් මේ බෑග් නිෂ්පාදන කටයුත්ත තව දුරටත් ඔබ ඉල්ලීමක් කරොත් තව ඉදිරියට යම් වැඩසටහනක් මම කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙම නැත්නම් මේ බෑග් සම්බන්ධ වැඩසටහන් හතරකින් පස්සේ මේ වැඩසටහනෙන් මම මේක නවත්තනවා. ඊළඟට මගේ ඊළඟ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවනි. ඔබට දැන් මේ බෑග් අලෙවි කරන්න ගියාම ඊළඟට එන ගැටලුව තමයි මේ මත මුද්‍රණය කිරීම. එතකොට මේක මුද්‍රණාලයකට යන්නේ නැතුව එහෙම නැත්නම් ලොකු වියදමක් කරන්නේ නැතුව ඔබට ගෙදරදීම ස්ක්‍රීන් මුද්‍රණය මගින් මේ මත යම් මුද්‍රණයක් කරගන්න පුළුවන්. මම මේ ගැන මම ඉදිරියට ඊළඟ වීඩියෝ එක කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ ගැනත් ඔබගේ අදහස් ඔබට අවශ්‍යතාවය කොහොමද මොනවද අවශ්‍ය වෙන්නේ ඔබ දැනට දන්න කාරණා මොනවද මේ ආදී දේවල් ටික කමෙන්ට් මගින් මට දැනුවත් කරන්න. මම ඊට පස්සේ ඔබට සම්පූර්ණ දැනුවත් කිරීම වීඩියෝ කිහිපයක් ඉදිරියට කරන්නම්. එහෙමනම් channel එක subscribe කරලා මේ කරුණුත් එක්ක ඉදිරියට මාත් එක්ක රැඳිලා ඉන්න කියලා ආරාධනා කරමින් අදට මම මේ වැඩසටහනින් සමු ගන්නවා. මම හිතනවා අපේ රටේ පරිසරයට යහපත් ව්‍යාපාරිකයෙක් විදිහට ඔබ අනාගතේ ගොඩනැගෙයි කියලා. එහෙමනම් ඔබ හැමට බොහොම සුභවාදී අනාගතයක් ප්‍රාර්ථනා කරමින් අදට මම වීඩියෝ එක නවත්තනවා. මම මధుර නානක්කාර.